ප්‍රස්තවාදී වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම ක්‍රියාත්මකයි. ඔවුන් දින 90ක් රඳවා තබා ගනිමින් විමර්ශන කිරීමට අවසර ලබාගෙන ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයෙන්. හෂාන් ජීවන්ත සහ පූජ්‍ය ගල්වල සිරිධම්ම හිමියන්ද ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ප්‍රශ්න කිරීම ක්‍රියාත්මකයි. ඒ අනුව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගත් වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා නිදහස් කර ගැනීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ. ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයට අයිතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්දනාගාර ගත කර සිටි අරගලයේ ක්‍රියාකාරී සමාජිකයෙකු වූ පියත් නිකේෂල හා බලංගොඩ කාශ්‍යප හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇපමත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිරින ගමගේ අද නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවටගත් මෙම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ. මේ අතර ජූලි 9 වන දින සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදු කළ පුවතක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන නලින් රාජපක්ෂ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. මේ අතර මර්ධනයට එරෙහිව ප්‍රදේශ කිහිපයකම විරෝධතා සංවිධාන කර තිබුණා. රට කොහෙද? ජන දේපළ.